අද සාමාන්‍ය සමයේ 24 වන ඉරුදින ප්‍රේමන්තනි අද ජාකොබ්තුමා දෙවන කියවීම තුළ අපිට කියනවා ඇත්තටම ක්‍රියාවක් නැති ඇදහිල්ල මල ඇදහිල්ලක් කියලා. ඒ කියන්නේ අපි අදහනවා නම් අපි විශ්වාස කරනවා නම් අපේ ඇදහිල්ල අපේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වන්නට ඕන කියලා. අද අපි දකිනවා මේ පළවෙනි කියවීමේ සහ සවිශේෂය තුළ තිබෙනා වූ සම්බන්ධතාවයෙන් අපිට ඉස්මතු කරලා පෙන්නනවා ජේසුස් වහන්සේ දේව තාත්තා තුළ තිබුවා වූ ඇදහිල්ල උන්වහන්සේ කොහොමද උන්වහන්සේගේ ජීවිතය තුළ ක්‍රියාවට නැංගුවේ කියලා. යසායා දිවස්ප්‍රසාදිවරයා අපිට කියනවා ජේසුස් වහන්සේ ඒ කියන්නේ දුක් විඳින මෙසියස් කෙනෙක් ගැන මෙසායා කියන කෙනා ගැලවුම් කරුවානම් කියන කෙනා දුක් විඳින්නට ඕනා කස පහරවල් විඳින්නට ඕනා අතුල් පහරවල් විඳින්නට ඕනා කම්මුලට කෙල ගහනවා මේ හැම අවස්ථාවකදීම මේ දුක් විඳින සේවකයා තමන්ගේ ඇදහිල්ල තුළ තම දෙවියන් වහන්සේ තමන්ව අත් නොහරින බව ඇදහිල්ලෙන් හා විශ්වාසයෙන් කවුරු චෝදනා කළත් තමන්ව නිර්දෝෂයි කියලා දේව දෙවියන් වහන්සේ ඔප්පු කරනවායි කියන ඒ ඇදහිල්ල තුළ ඔවුන් නොබියව නොසැදී සතුටින් මැසිවිලි නොකිය මුහුණ දෙනවා. අපි දකිනවා මේ පළවෙනි කියවීමෙන් කියවෙන මේ සිද්ධිය සුවිශේෂය තුළ කොහොමද යථාර්ථයක් බවට පත් වෙන්නේ කියලා. ස්වාමින් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා මම ආවේ මේ ලෝකයේ දුක් විඳලා කුරුසේ යන ගැහිලා දුක් විඳලා කසපාරවල් විඳලා මැරිලා නේ තුන්වෙනි දවසේදී නැගිටවන්නට. ස්වාමින් වහන්සේ මේක ප්‍රකාශ කරනකොට පේදුරුට මේක දරා ගන්න බැරි වෙනවා. මේ මොන අපරාධ කතාවක්ද? දිව්‍යන් වහන්සේගේ පුත්‍රයා හැටියට අපේ විමුක්ති දායකයාණන් හැටියට ඔබ වහන්සේට එවැනි ඉරණමක් අත්වෙන්න බෑ කියලා. නමුත් මේ පේදුරුට කියනවා ජේසුස් වහන්සේ ලෝක සම්මතය තුල හිතන්නට එපා. ලෝකයේ තිබෙනා වූ දේවල් වලින් අපි හිතන්නට ගියොත් අපිට අපේ ජීවිතයේ යථාර්ථය අත්දකින්නට බැරි වෙනවා. එනිසා ලෝක සම්මතයෙන් එළියට ඇවිල්ලා ජීවිතය දිහා බලන්නට කියලා පේදුරට තරවටු කරනවා ස්වාමින් වහන්සේ. ඒ වගේම තමයි ඊට පස්සේ ජේසුස් වහන්සේ ආරාධනා කරනවා අපි හැමෝටමත් පැවරෙන වගකීම ඒකයි. මොකක්ද? තමකම නැසලා කුරුසිය දරාගෙන උන්වහන්සේ එක්ක එන්න කියලා. ඒ මොකද අපි අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ගියත් අපේ ජීවිතය අපි නැති කරගන්නවා. අපේ ජීවිතය අපි සුභාස්න උදෙසා ඇදහිල්ල තුල නැති කරගත්තොත් අපි ජීවිතය අයිති කරගන්නවා, ඇති කරගන්නවා නේ, අපි ජීවිතය ලබා ගන්නවා කියලා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි ස්වාමින් වහන්සේත් එක්ක එකතු වෙලා ඉන්න මේ සුවිශේෂී වූ මොහොතේදී, අද ඉරු දින දවසේදී උන්වහන්සේ අපිට ප්‍රකාශ කරනවා අපේ ඇදහිල්ල ක්‍රියාත්මක වෙන ඇදහිල්ලක්, එහෙම නැත්නම් ජීවත් කරවන ඇදහිල්ලක් වෙන්නට ඕන. මල ඇදහිල්ලක් වෙන්නට බෑ. දෙවියන් වහන්සේ තුළ ඔබයි මමයි තබන විශ්වාසය ඔබගේ මගේ ජීවිතය තුළ ඒක ක්‍රියාත්මක වෙන්නට ඕන. දෙවියන් වහන්සේ තුළ ඔබයි මමයි තබන ඇදහිල්ල මගේ ජීවිතය තුළ මම අන් අය සමග බෙදා ගන්නට ඕන. දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. මගේ ජීවිතේ මොන ප්‍රශ්නය ආවත්, මොන කරදරය ආවත්, මොන වේදනාවක් ආවත්, කවුරු මම වැරදි කියලා කිව්වත්, කවුරු මට චෝදනා කෙරුවත් මම නිර්දෝෂයි නම්, මම අවංකයි නම්, මම යුක්තිසහගතයි නම්, මම සාධාරණයි නම්, මගේ දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා නම් මම බය වෙන්නට ඕනේ නෑ. බය වෙන්නට ඕනේ නෑ. ප්‍රේමන්තනි, එහෙම අපි ස්වාමින් වහන්සේගේ ආදරය තුළ ක්‍රියාත්මක වෙන ජීවිත රටාවකට අපි නියැලෙන මිනිස් බවට පත් වෙන්නට ඕනේ. ඒ නිසා අපි විශේෂයෙන් යාඥා කරමු අද ස්වාමින් වහන්සේගේ ආදරය තුළ අපි ශක්ති සම්පන්න බලවන්ත මිනිස් බවට අපි අදහන ධර්මය අපේ ජීවිතේ ජීවත් කරවන්නට එය කොයිතරම් දරා ගන්නට බැරි වුණත් දෙවියන් වහන්සේ අපිට ආධාර කරනවා කියලා ඒ විශ්වාසය ඇදහිල්ල තුළ අපි ශක්තිමත් වෙමු, බලවත් වෙමු. ස්වාමින් වහන්සේ තුළ අපේ ඇදහිල්ල ක්‍රියාත්මක කරමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.